දුම්රිය ස්ථානවල හා දුම්රිය මැදිරි තුළ යාචක වෘත්තියේ නිරතවන පුද්ගලයන් හා අනවසර වෙළඳාම සිදු කරන්නන් අද සිට ඉවත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සතියක කාලයක් තුළ දුම්රිය ආරක්ෂක හමුදාව විසින් මෙම ඉවත් කිරීම සිදු කරනු ලබන බවත්, ඉන්පසුව නඩු පැවරීම සිදු කරන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 760ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා. දුම්රිය සේවය ඊට කලින් වසරේ එනම් 2016 වසරේ සිදු වූ පාඩුවට සාපේක්ෂව ගිය වසරේ සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 80කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දුම්රිය සේවය 2016 වසරේ ලබා ඇති පාඩුව රුපියල් කෝටි 680කි. මේ අතර දුම්රිය සේවයේ ආදායමද ගිය වසරේදී රුපියල් කෝටි 650කින් අඩු වී තිබෙනවා. දුම්රිය සේවයේ මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවන ආකාරයට දුම්රිය සේවකයන් ප්‍රයත්නක කළ අනපේක්ෂිත දුම්රිය වැඩවර්ජනය නිසා ආදායම මෙසේ අඩුවීමට බලපෑ බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වනවා. දුම්රිය සේවයේ මෙහෙයුම් වියදමද ගිය වසරේදී 5.1%කින් ඉහළ ගොස් තිබුණා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.